ඔසැ බලම මේ දම ස්ටේට්මන්ට එක ඇවෙලා බාන බල එක කඩිෂන් එකයි පෙ මේ වගේ දෙකක් තුනක් විතර පාච්ච කරන එකක් කහුන් හදා ගන්න කියලා බල ඔම එකට හල්තෙන් ලාසයක් කදා කරන්නවාටෝ කියලා මේ කමෙන්ට් එක අයින් කරගත්තා. දස්සේ මං ගන්නවා අයින් ඒ සමානයි හයයි කියලා සඳහාගන්න හෙල්ස් ස්ටේට්මන්ට් එකක්. මේකෙදි මං තෝරන්න යනවා ඒ කුඩායිද කියලා 10ට වැඩිය. ඊට පස්සේ මං එස් අවුට් එක දාගන්නවා. දාගන්න ඒ ලෙස් දෑන් ටෙන් කියලා අපේ ඔඩ රන් කළවල කොන් කියල වලට වෙන මේ හය ගොඩයි කියලා දහයට පින්ටර මේ අනි පාට ද එලස් පාට්ට එකත්තා ගන්න මේක පදා ගන්නවා ඒ ග්‍රේට දෑන් ටෙන් කියලා මෙතන දාලපන්න දස්සේ ග්‍රම් කරා දුරගන්න වෙන ඒට දැන් දහ කියලා. දෙවස අපිට ඕන දහයට අඩු සංඛ්‍යාව පහට වැඩි සංඛ්‍යාව තෝරගන්න. අන්නේ වගේ එකකද අපි දාන්නේ අපි පාච්ච කරන්නේ එම සබ්බලන පලවෙනි කන්ඩේෂන් එක සත්‍ය වෙන්න ඕන. එකන ඉෆ් කියන මේ ෆෙල්ස් කියන ප්‍රකාශනයේ ස්ටේට්මන්ට් එක මේ මේක අවුට්පුට් එක ත්‍රෝනොත් මෙන්න මේ ඉෆ් කියන එකේ බොඩි එක තියෙන කෝඩ් එක තමයි රන්නේ. ඊවස්සේ මෙතන මේකේ අවුට්පුට් එක ෆෝල්ස් වුණොත් එහෙම එතකොට රන්නේ මේ else කියන එක. දැන් අපිට මේක මෙහෙම else කියන කියලා නැත්තම් මේක යා මේක කළා සත්‍ය නම් මේක කරන්න අසත්‍ය නම් මේ ටික රන් කරන්න නැත්නම් මෙතන ස්කෝප් මේ මේ ස්කෝප් එකෙන් එළියට ගිහිල්ලා ඒතරට කරක් ගන්න. අන්න එහෙම තමයි වෙන්නේ. මෙතන else කියලා වාට්ටයක් තියෙන ඉඳ මේ මෙන්න මේ else කියලා කියලා තමයි මේක සත්‍ය නම් මේ රන් වෙන්නේ. දැන් ඊට පස්සේ පළවෙනි කන්ඩිෂන් එකනේ අපිට ඕන ඒ කියන සංඛ්‍යාව යූස් එකෙන් ගන්න ඕන 10ට අඩු වෙන්නත් ඕන ඒ කියන්නේ 5ට වැඩි වෙන්නත් ඕන. ඒ කියන්නේ 5යි 10යි අතර සංඛ්‍යාවක් තමයි අපිට ඕන. එහෙනම් ඉස්සෙල්ලාම බලනවා අපි මේ ඒ කියන සංඛ්‍යාව යූස් එන්ටර් කරලා දෙන එක 10ට අඩුයිද කියලා. ඒක තමයි අපි මේ කරන්නේ. එතකොට 10ට අඩුයි කියලා කියන එක සංඛ්‍යාව නම් එන්ටර් කරේ 10ට අඩු සංඛ්‍යාවක් තියෙනවා. එකේ ඉඳන් ගත්තොත් 10 වෙනකම්ම 10ක් තියෙනවා. 10ත් එක ගත්තොත්. ඒකන එහෙනම් අපිට ආයෙ කරන්න වෙනවා අපිට ඕන මේ 5 ඉඳන් 10ට අතර සංඛ්‍යාවක් කියන්නේ මෙන්න මේ හරියට දාගන්න තව ඉෆ් එක. මෙන්න මේ වයි. ඊට පස්සේ ඒක බලන අපිට ඕන ඊළඟ කන්ඩිෂන් එක 5ට වැඩි වෙන්න. නැ කියන්නේ ඒක පාට දෙයක් තියෙනවා එක 5ට වැඩි වෙන්න පාට අඩු නැත්නම් 5ට වැඩි කියලා අපිට ලූසට කිවනම් හරි. ඔසම් මේක දාගන්න. ඊට මේක අයින් කරලා දැන් මෙතන සත්‍ය වුණොත් එහෙම ඒකෙත් ආයේ තවත් අපිට ඕන තව ෆිල්ටර් එක මේ මෙන් මේ වගේ මේක දාගන්නවා. මේ 5ට වැඩි අඩුයි කියලා කියන්නේ ඒ කියන්නේ යූසර් 5ට වැඩි අඩු සංඛ්‍යාවක් එන්ටර් කරත් එහෙම මේක 5ට වැඩි අඩුයි කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන දැන් අපිට මේ පළවෙනි ඉන්පුට් එක මෙතන ගියා චෙක් කරනවා 10ට වැඩිය වැඩි මේ අඩුද කියලා. 10ට වැඩිය අඩු වෙනම් මෙන්න මේ ටික රන් කරනවා. ඊට පස්සේ ඒකෙත් අපි ඊට පස්සේ ගත්තා ඒ එන සංඛ්‍යාව 5ට වැඩිය වැඩිද කියලා බලන්න කියලා. ඊට පස්සේ ඒකෙත් පාට් දෙකක් තියෙනවා. මේ if එකයි mails කියන පාට් එක කොටස් දෙක. ඒ කියන්නේ mess මේක මෙතනින් output එක true වුණොත් එහෙම සත්‍ය වුණොත් එහෙම එතකොට වැඩසටහන අපේට ඕන ඒ කියන්නේ අගය යූසර් එන්ටර් කරලා තියෙන්නේ. අපි
එතන ලීට් කළා දාපන්. මම එක print කරගා. දැන් මේක අපි run කරලා බලමු. කොහොමද run වෙන්නේ කියලා. ඔය වෙන ඒ greater than 10 කියලා කියන්නේ. අපි මෙන්න මේ විදිහට වැළවත් එහෙම. මේක ටිකක් space අඩු කරගන්න. මේකෙන් කියන්නේ මම මේ වැලියු එක මෙතනට එනවා. එතකොට එතනට එනකොට මෙතන කන්ඩිෂන් එකට දාවනවා. ඒ කියන එක අඩුයිද කියලා 10ට වැඩිය. දැන් අපේ මේක නම් ඒ කියන එක 10ට වැඩිය වැඩි. ඒ කියන්නේ මේක අසත්. මෙතනින් අවුට්පුට් එක දෙන්න මෙයා දියලා දෙන වැලියු එක මේ ෆෝල්ස් කියලා. ඒ කියන්නේ එතන ෆෝල්ස් කියන්නේ මෙන්න මේක තමයි මේ if එකේ රන් වෙන්නේ. මේ පළවෙනි කොටස ඊළඟට මේ දෙවෙනි කොටස සම මෙතන 6 දැම්මත් එන්න අපි 6 දාලා බලමු. එතකොට ඔයගලන්ට වෙනවා value is valid කියලා. කියන අපි එන්න කරපු value එක value valid කියලා. ඒ කියන්නේ දැන් මෙතනට මෙයා දැන් මේක 6 මෙතනට එනකොට ඒ මෙතනට දාලා බලමු. එතකොට ඒ කියන්නේ 6 6 10ට වැඩිය අඩුයි. ආ කියන්නේ මේක සත්‍යයි. ඊට පස්සේ මේක ඇතුලේ මොනවද තියෙන කියලා බලමු. සම මෙතන ආයෙ චෙක් කරලා කියනවා චෙක් කරන්න කියනවා මේ එන්නේ ඒ කියන වැලියු එක පහට වැඩිද කියලා. ඊට පස්සේ මේක මේ මෙතනින් අවුට්පුට් එක සත්‍ය නම් වැඩි කියලා මෙන්න මේක එන්න. මේ print කරනවා. ඊට පස්සේ මෙතන 3 වගේ එකක් දාලා බලමු. එතකොට ඒක මෙතනට 10ට වැඩිය අඩුයි. සත්‍යයි. ඊපස්සේ ආයෙ කියනවා මේ පහට වැඩිය වැඩිද කියලා චෙක් කරන්න කියලා. එතකොට ඒ මෙතන දාලා බලපුවා මෙතනින් අවුට්පුට් එක එන්නේ ඒ පහට වැඩිය අඩුයි කියලා. ඒ කියන්නේ මේකේ මේ නෝයි කන්ඩිෂන් එකේ අවුට්පුට් එක දෙන්නේ ඒක අසත්‍යයි කියලා වැලේ එක. ඉතින් රන් වෙන මෙන්න මේක. අපි ඒක රන් කරලා බලමු පොඩ්ඩක්. ආවගෙන මෙන්න මේ වගේ එන්නේ. a less than 5 කියලා. ඒ කියන්නේ මේක 10ට වැඩිය කොඩයි. නමුත් ඒක පහට මේ පහට වැඩිය අඩුයි කියලා. මේකට අපි කියන්නේ මේ වගේ if else statement එකකට නැත්නම් ප්‍රකාශනයකට අපි කියන්නේ nested if statement කියලා. ඒ කියන්නේ මේ මේක ඇතුළේ මේක තියෙන මෙන්න මේ වගේ වල. ඊට පස්සේ අපි තව જાතියක් කතා කරලා බලමු. මම මෙන්න මේක comment කරගන්න මේක random හින්දා මම ඉවසයි මේ කියලා කතා කරන්න. ඊට වැලියු එක දෙනවා 5 කියලා. ඊට පස්සේ මම ආයි කලින් if else statement එක දා ගන්න. දැන් ඊට පස්සේ බලන්න b greater than ද කියලා 10ට ඉන්දවස්සේ මම මේක දානවා මම less than ද කියලා අඩුයිද කියලා සමිගා මේක 10ට වැඩි කියලා කියන මෙන්න මේ වගේ අපි කලින් පාවිච්චි කරා විදියට ඊට පස්සේ අපිට පුළුවන් දැන් මෙතනින් ඔයගලන්ට වෙනවා මේක 10ට වැඩිය කොඩයි නා මේක print කරනවා 10ට වැඩිය වැඩි නා mails කියන එක print කරනවා ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා දැන් මේ වගේ condition දෙකක් අපි කලින් කතා කරා වගේ මේ එකක් ඇතුළේ එකක් දාන්න ඊට පස්සේ අපිට Java වල තව ක්‍රමයක් තියෙනවා මෙන්න මේ else කියන part එක මෙතනින් ගලවලා අපිට මෙන්න මේ හැටි දාන්න පුළුවන් තව else F කියලා කොටසක් දාලා ඒකටත් දානවා අර වගේ වරහන් දෙකයි සංග්‍රහ වරහන් දෙකයි දාලා
අපිට මේ කන්ඩිෂන් එකත් බලලා මේක හරියන්නේ නැත්නම් ඊට පස්සේ මෙයා මේකත් බලනවා. ඊට පස්සේ ඒ දෙකත් හරියන්නේ නැත්නම් තමයි දාන්නේ. ඊට පස්සේ මම මෙතනට දානවා b less than 5 කියලා. මම නැත්තම් ඔයගලන් බලලා මම කොපි කරලා ගන්න මෙතන. මෙතනට මම දානවා 20. මෙතන දානවා 10. මෙතන 20 දානවා. මෙතන 10 දානවා. ඊළඟට මෙතන දානවා 20. ඊස් මේක කියන්නේ මෙතන මම දානවා 50. ඊළඟට මේක මේ කියන්නේ මෙන්න මේ ආගේ මන් දීලා තියෙනවා. ඊළඟට B වලගේ මෙතන දානවා 10ට වැඩිය අඩුයිද කියලා. අඩු නැහැ. අතකොට මේකල් රන් වෙන්නේ නැහැ. මේක අතාර. ඊට පස්සේ ආ මෙතනට එනවා. ඊට පස්සේ බලන්න B වලගේ මෙතනට දාලා 20ට වැඩිය අඩුයිද කියලා. ඒත් නැහැ. ඊට පස්සේ මේකත් අතාරනවා. ඊට පස්සේ මෙන්න මේකල් රන් කරනවා. මොකද මේ කියන ඔක්කොම මෙතනින් අර එනවා. ෆෝල්ස් කියන උත්තර තියෙන හින්දා. මේක රන් කරලා පෙන්නන්න ඕගලන්ට. ඕගලන්ට වෙනවා A greater than 10. ඒ කියන්නේ අපි එන්ට කරපු උත්තරය මේ 10ට වැඩිය වැඩි කියලා කියන්නේ. සෝ මම මෙතනට දානවා සාමාන්‍යයෙන් 12 වගේ එකක්. එතකොට 12 කියන්නේ 10ට වැඩිය වැඩි. ඊළඟට මෙතනට එනකොට එතකොට මේක මෙතනින් අවුට්පුට් එකෙන් වෝල්ස් කියලා. ඊළඟට මේක ඇල් රන් වෙන්නේ. ඊළඟට මෙතනට එනවා. මෙතනට ඇල් වන්නොත් මෙතනින් උත්තරේ රන් වෙනවා ත්‍රූ කියලා. ඒ කියන්නේ මේක 20ට වැඩිය මේ අඩුයි කියලා. එතකොට මේක ඇල් රන් වෙනවා. බලන්න කොහොමද මේ කරන්නේ කියලා. ඔයගලන්ට වෙන මෙන්න මේ උත්තර ගන්න ඕනේ. A less than miss කියලා. ඒ කියන්නේ මේක වෙලා තියෙන්නේ මෙයා මේක කරලා රන් කරලා බලන. මේතර මේක මේකේ ආන්සර් එක ෆෝල්ස් කියලා එන. ඒ කියන්නේ මේක ඇල්ල වැඩක් නැහැ. මේ if කියන එකේ බොඩි එක තියෙන කෝඩ් එක රන් කරන්නේ. ඊට පස්සේ ආ මෙතන යනකොට තමයි else if කියන එකේ තව කන්ඩිෂන් එකක් දාලා බලන. B කියන එක ආයෙ දාලා බලන්න කියලා 20ට. අතර 20ට දාලා ඒක අවුට්පුට් එකේ මෙතන කන්ඩිෂන් එකට දාලා බලපුවා. මෙතනින් එන්නේ ට්‍රූ උත්තරය. ඒ කියන්නේ සත්‍ය උත්තරය. ඒකින්ද යා මෙන්න මේ else if කියන පාට් එකේ තියෙන කොටස රන් කරලා මේ if else කියන මේ ස්ටේට්මන්ට් එක නැත්තම් මේ ප්‍රකාශනය එන්ඩ් කරනවා. මේකේ වාසි කොටක් තියෙනවා. දැන් ඔයගලන්ට මෙතන තව මේ if else කියන මේ මෙතනින් පටන් ගන්න. ඊළඟට මේක ඉවර වෙන්නේ මෙන්න මේ සංගල වරහනේ. මේක තමයි else if කියන එක ස්කෝප් එක. මේ වගේ කැලිය ඔයගලන්ට ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකේ කොපියක් දා ගන්න. කොපි 3ක් දාගත්තා. ඒ කියන්නේ මෙතන එකයි මෙතන එකයි. මෙන්න මේකේ කොපියක් දාන්න ඕනේ. මේක ඉවර වෙනන්නේ මේ සංගල වරහනේ. ඊට පස්සේ වරන් ගන්න else if කියන එක. ඊස්සේ මේකත් ඉවර වෙන්නේ මේ සංගල වරහනේ. මෙන්න මේ විදිය තමයි. මේක පැහැදිලිව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න එහෙම මම එන්ට කරලා පෙන්නන්න. යන්න මේ තියෙන්නේ if එක. ඊට පස්සේ මේ තියෙන else if කියලා ගහන. ඊට පස්සේ මෙන්න මේ සංගල වරන් දෙකෙන් මේකේ ස්කෝප් එක මේ තියෙන. ඊට පස්සේ මේ වගේ else if කියන පාට් වලට ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මෙතන වෙනස් කරගන්නම් ටිකක් ඔයගලන්ට පෙන්නන්න. දැන් අපි මෙතනට බලේ 20ට කියලා. ඊට පස්සේ අපි මෙතනට එද්දි බලමු. 15ට මෙතන දාමු අපි 30. 30 කියලා. ඊට පස්සේ මෙතන දාමු 40 කියලා. ඒ කියන්නේ මේක දැන් වෙන්නේ මෙයා මේ B කියන ආන්සර් එක දාලා බලනවා. මේ ඔක්කොම මෙතන කන්ඩිෂන් වල මේ කැලලට කැලල මෙන්න මෙහෙම පල්ලහැර පල්ලහැර එනවා. කියන්නේ මෙන්න මෙතන දාලා තියෙන කන්ඩිෂන් එක අනුව මෙතන ස්ටේට්මන්ට් එක රන් වෙනවා. කියන්නේ මේක දැන් මෙතන තල් දෙන 12. ඒ කියන්නේ මෙතනට එනකොට මේක සත්‍යයි. ඒ කියන්නේ මේක ඇල්ල වැඩක් නැහැ. මෙතනට එනකොට මේක සත්‍යයි. එහෙනම් මෙතන මේක ඇල්ල රන් කළා මේ ඉතුරු ඔක්කොම රන් නොකර අයින් කළා. ඒ කියන්නේ මෙන්න මේ කොටස රන් වෙලා අපිට ආන්සර් එක දෙලා මේ if else if කියන මේ ස්ටේට්මන්ට් එකෙන් එන්න වෙනවා. මෙතන අපි උඩින් බලන්නේ 40 කියලා. ඒ කියන්නේ අපි මෙතන 40 කියන්නේ මෙතන අන්තිම එකෙන් කියන 40ට වැඩි කියලා. මෙතන අපි කනස් කරගන්න 40 කියලා මෙතනට දානවා
30 කියලා. ඒ කියන්නේ මෙන්න මේකේ දැන් මම මෙතනට ඔයගලන්ට 25 කියන එක දාලා මම print කරලම පෙන්නන්න කොහොමද ඒක run වෙන්නේ කියලා answer එක ලැබෙන්නේ කියලා. ඔයගලන්ට වෙනවා a less than 30 කියලා එන්නේ. ඒ කියන්නේ මේක වෙන්නේ දැන් මෙතනට එන b කියන value එක දෙනවා 25. එතන මෙතන 25 දාලා බලන්න. ආ 10ට වැඩිය කුඩයි කියලා නෑ. ඒ කියන්නේ මේක මෙතනින් answer එක false. ඊට පස්සේ මෙයා මේක මේ scope එකේ තියෙන code එක run කරන්න. ඊට පස්සේ ඊළඟට යනවා. ඒකට දාලා බලනවා b. ඒක 20ට වැඩිය කුඩයි කියලා. ඒත් බලනකොට නෑ. එහෙනම් මේක run කරන්නෙත් නෑ. එයා ඒකත් නගාරයි. ඊට පස්සේ මෙතනට යනකොට බලනවා මෙතන තියෙන එකෙන් කියනවා b කුඩයිද 30ට වැඩිය කියලා. ඒතකොට මේ answer එක තමයි මෙතන මේ ලැබෙන්නේ අපිට. ඉතින් ලැබෙන්නේ අනේ ඊට පස්සේ මේක අපිට දීලා මේ loop මේ සම්පූර්ණ statement එක මෙතනින් ගා end කරලා ඊළඟ code ටික run කරනවා class එකේ තියෙන. එහෙම තමයි වෙන්නේ. මෙතන දැන් මෙතන 35 දාලා බලුවොත් එහෙම අපිට එන්නේ. ඉතින් 40 කියලා. ඒ කියන්නේ මෙන්න මේක තමයි less than මෙන්න මේක තමයි run වෙන්නේ. මේකත් false වෙලා මේකත් false වෙලා මේකත් false වෙලා උත්තර මෙතෙන්ට ආවම මෙතනින් true answer එකක් එන්නේ මේ condition එකේ. ඊට පස්සේ මෙන්න මේක තමයි run වෙන්නේ. අපි ඊට පස්සේ මෙතන වැඩි කරමු 45 කියලා. කියන්නේ අපි මේ දාලා තියෙන condition ඔක්කොගෙම false උත්තරයක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ මේකක් run වෙන්නේ නැහැ. ඒ මේ කොම අපි තියලා තියෙන b value එක මෙන්න මේ කන්ඩිෂන් වලට වඩා වැඩි. මම මෙතන මේ සමාන ලකුණක් දාගත්තා. මෙතන මම 40 දාලා බලන්න. ඒක 40 දැම්මත් තමයි මෙතනට එනකොට සමානයි හරි කුඩායි හරි එහෙම ආන්සර් එකක් ලැබෙන්නේ අපිට. ඒ කියන්නේ මේක කියන්නේ සමානයි හෝ මේ b එක කුඩාද කියලා බලන්න කියලා. ඒක ඔයගලන් පේනවා මෙතන මේ less than 40 එන්නේ. මම මෙතන මේ සමාන ලකුණ අයින් කරනවා. කොල රන් කරනවා. එතකොට අපිට එන්නේ මෙන්න මේ ආන්සර් එක greater than. අවලන් වෙනවා. කියන්නේ අපිට එකේ ඉඳන් 10ට ගත්තොත් එහෙනම් අපිට 10ත් එක්ක බලා ගන්න ඕන නම් ඒ වගේ. මේක වල එකේ ඉඳන් 40 වෙනකම් බලා ගන්න ඕන. එකයි මේක මේ සමාන ලකුණක් දැම්මේ. ඊට පස්සේ මෙතන බලනවා ඒකටත් වැඩි වැඩි සංඛ්‍යාව. එතන 50 කියලා දාන්න. වෙනවගනම් මේ greater than 40 කියලා වැටෙනවා. මේ වගේ ඔයගලන්ට if ඊපස්සේ else if කියන කන්ඩිෂන් එක දාලා මේ වගේ අපිට කන්ඩිෂන් තුන හතරක් මේ චෙක් කර ගන්න ඕන නම් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ answer. මේ කන්ඩිෂන් දාලා අපිට අවශ්‍ය මේ data filter කරලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මේකෙත් අපිට අපි අර ඔයගලන්ට කලින් පාවිච්චි කරපු මේ operators ඔපරේටර්ස් වර්ග දාලා මේ මෙන්න මේවා දාලා බලන්න පුළුවන් ඔයගලන්ට. මේ අපි කතා කරන බූලියන් ඒවා දාන්න පුළුවන් බූලියන් වැලිය වලට. මේ මම මෙන්න මේ and කියන ඔපරේෂන් එක දාලා පෙන්නන්නම් මට. මේකෙන් මෙන්න මේ ඒ කියන්නේ අපිට මේ දැන් අපි මෙතන එක වැලිය එක ගන්න චෙක් කරන්නේ. අපිට මෙතන තව වැලිය එකක් දාන්න පුළුවන් මම and කියන ඔපරේටර් එක දාලා. මම b විශාලද කියලා විශ්ිනම ඒ කියන්නේ මෙහෙම දන්නම 20 ඉඳන් b සංඛ්‍යාව 20ට වඩා වැඩි වෙන්න ඕන 29ට වඩා කුඩා වෙන්න. ඒ කියන්නේ අපි මෙතනට කියන අපි මෙන්න මේ සංඛ්‍යාව තියෙන්නේ 20 ඉඳන් 29 කියන සංඛ්‍යා පරතරය තමයි තියෙන්නේ අපිට. එතකොට මෙතන තියෙනවා 21 තියෙනවා 22 23 ඒ වගේ නැත්නම් 29 වෙනකම් අපිට සංඛ්‍යාවත් අපිට චෙක් කරගන්න ඕනේ. දැන් අපි මෙතනට 29 29ත් බලන්න කියලා තියෙන හින්දා මෙතනට 29ක් දාන්න පුළුවන්. මෙතනට මේ 20ත් කියලා තියෙන හින්දා මෙතනට 20ත් කියලා ගන්න. මේ 20යි 29 කියන ඔක්කොම මේ මෙන්න මේකට ගන්න කියලා බලන්න කියන්න.
මං කියනවා ඒ සමානයි මෙන්න මේ නම්බර් රේන්ජ් එකේ තමයි තියෙන්නේ කියලා මම මෙන්න මේ සාමාන්‍ය විදිහට print කරගන්නවා. ඒ වගේ මම මෙතනත් ඔයගලන්ට පෙන්නනවා මේකෙත් මම වෙනස් කරගන්නවා. මම මේක මකලා මෙන්න මේ විදිහට. මෙතනද කියන්නේ ඒක මේ නම්බර් ඒ සමාන 1 ඉඳන් 10ට අතුල නම්බර් ඇද්ද කියලා බලන්න මේක චෙක් කරගන්න කියලා. ඒ කියන්නේ අපි 1ට වැඩිද කියලා බලන්න ඕන 10ට අඩුද කියලා බලන්න. එතකොට මම මෙතන දානවා b 1ට වැඩිය වැඩිද සහ b 1 අඩුයිද 10ට වඩා. මෙන්න මේ මෙන්න මේ ඒ කියන්නේ b කියන වැලුව එක බලන්න කියන එකට වැඩිය වැඩිද 10ට වැඩිය අඩුයිද. එතකොට මෙතන අපි කන්ඩිෂන් මේ තනි කන්ඩිෂන් එකේ මෙන්න මේ වගේ මෙන්න මේ කන්ඩිෂනල් ඔපරේටර් එක දාලා අපිට වැලියුස් දෙකක් පාස් මේ චෙක් කරගන්න පුළුවන්. ඒක තමයි අපි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගලන්ට අනිත් ඒ වගේ මේ අනිත් තියෙන ඔපරේටර්ස් වර්ග මෙන්න මේවා එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මෙතනටත් දානවා ඒ කියන වැලුව එක යූස් එන්ටර් කරපු ඒ කියන වැලුව එක 30 ඉඳන් 39 වෙනකම්ද තියෙන්නේ කියලා. එහෙම නම් යූසර් කියන්නේ මෙන්න මේ වගේ තමයි print කරන්නේ. එතකොට මෙතන කන්ඩිෂන් එක වෙනස් කරනවා මම b කුඩාද කියලා බලන්න කියනවා 30ට වැඩිය සහ and කියන එක ඊට සහ b විශාලද කියලා බලන්න කියනවා 39ට. ඔල අපි මෙතන මේ 1 කියලා වැලියු එක ආවොත් එහෙම 1ත් 10ත් කියන අතර පරතරයට ගන්න කියලා කියන්න අපි මෙතනද සමාන ලකුණ දානවා. මෙල්ලෙම සමාන ලකුණ දාන්නේ දකුණු අත පැත්තේ. මේකෙත් මම සමාන ලකුණ දානවා. මම මේකේ දැන් නොදා මම පෙන්නන්නම් ඇයි මේ ඒක දැම්මහම වෙන්නේ මොකද්ද නොදැම්මහම වෙන්නේ මොකද්ද කියලා. මම මෙතනටත් දානවා b විශාල වෙන්න ඕන 40ට වැඩිය and b උඩා වෙන්න ඕන 49ට වැඩි. දැන් මම මේක ට්‍රාන්ස් කරන්නම්. මේ රේන්ජ් එකත් 40යි 49 කියලා. ඊට පස්සේ මෙතන දාන්න. මේක මම අන්තිමට චෙක් කරන්නේ 49 කියලා. කියන්නේ මම මෙතන දාන. මෙතන මම සමාන ලකුණු නොදාන හින්දා මෙතන 50 කියලා දානවා. එහෙම නැත්නම් 49 නම් අපි අන්තිම චෙක් කරන්නේ අපිට මෙතනත් 49 දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන නම් චෙක් කරලා නෑ. ඒ කියන්නේ දාපු වගේ 49ට වැඩි වෙන එකක් තමයි මේ කැලල රන් වුණොත් මේ මේ කන්ඩිෂන් වලින් මේ ෆෝල්ස් උත්තර ආපුවම මෙන්න මේ කොටස රන් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම මම ආයෙ පැහැදිලි කිරීමක් කරන්න. ඒතර පළවෙනි එක වෙන්නේ මම මෙතන 30 දාලා 22 දාලා රන් කළාම පෙන්වන්න. ඒතර හරියන රන් වෙන්න ඕනේ මෙන්න මේක. ඒ කියන්නේ 20 ඉඳන් 20 තේන කොටස වෙන්නේ මේක තමයි රන් වෙන්නේ. එහෙම උනේ ඇයි? දැන් මෙන්න මෙහෙම b කියන වැලියු එක ගත්තා. b කියන වැලියු එක මෙතනට එනවා. එතකොට b කියන අතර මෙතන කන්ඩිෂන් එකේ තියෙනවා b 1ට වැඩිය වැඩිද කියලා බලන්න. ඔව්. 1ට වැඩිය වැඩි. හැබැයි b 10ට වැඩිය අඩුයිද කියලා බලන්න කියනවා. මේ 10ට වැඩිය කුඩා හෝ සමානයිද කියලා බලන්න කියනවා. කො 10ද නැත්නම් 10ට වැඩිය අඩු සංඛ්‍යාවක්ද කියලා. එහෙම වුණොත් මේක print කරන්න. අන්න ඒකයි වෙන්නේ. දැන් මෙතන 22 ගණන් තියෙන. ඒ කියන්නේ මෙතන මේ කන්ඩිෂන් එක නම් false උත්තරය. ඒ කියන්නේ එයා මේක රන් නොකර ඊළඟට යනවා. ඊළඟට ගේ කිල්ල දාලා බලන්න b මෙතනට b කියන්නේ 22. 22 20ට වැඩිය විශාලද කියලා බලන්න කියනවා. ඔව් 22 20ට වැඩිය විශාලයි. හරි සමානද කියලා බලන්න කියනවා. ඒ කියන්නේ එතකොට 22 ඇවිල්ල විශාලයිනේ. එතකොට මේක ඊට පස්සේ මේ පැත්තට එනකොට කියනවා. හැබැයි 29ට වැඩිය කොඩා හෝ සමාන වෙන්න ඕන. ඒ කන්ඩිෂන් එකත් බලපුවම හරි. 22 කියන්නේ මෙතන 22 එන්න මෙන්න මේක මේක මේ කන්ඩිෂන් එක අතට. එතකොට මේක ඇල්ල මෙතනින් එන මේ කන්ඩිෂන් එකෙන් ආන්සර් කියන්නේ true කියලා. එතකොට යා මෙන්න මේ
ස්කෝප් එකේ තියෙනවා ටික රන් කරන්න. මෙන්න මේක තමයි අපිට මෙතන හම්බුනේ. ඊට පස්සේ මෙතනින් යාට එයා ඉතු මේවා ටික රන් කරන්න. මෙතනින් end කරනවා. ඊට පස්සේ මේ if කියන මෙන්න මේ loop මේ statement එකේ මේ else if මේ ඔක්කොම අත ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. මෙතනින් එළිය මෙහි තියෙන කෝඩ් ටික රන් කරනවා. දැන් මම මෙතන දැම්මත් එහෙම 32 කියලා. එතකොට මේ කන්ඩිෂන් එකත් මේ කොටසත් false. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එකෙන් answer එක false. කියන්නේ 1 ඉඳන් 10ට අතර සංඛ්‍යාවක් නෙවෙයි. ඊට පස්සේ මෙතනට එනවා. මෙතනට ආවම 20 ඉඳන් 29 අතර සංඛ්‍යාවක්ද කියලා නැහැ. ඊට පස්සේ ආයෙ එකත් අයින් කරනවා. ඊට පස්සේ මෙතනට එනවා. මෙතන බලනවා 30 ඉඳන් 39 අතර සංඛ්‍යාවක්ද කියලා. එතකොට මේක හරි. මෙන්න මේ කොටස රන්. හැබැයි මේක මම සමාන ලකුණු යෙදුවේ නැහැ. අපි මේක රන් කරලා බලමු. දැන් බලන්න වෙනවා මෙන්න මේ කොටස තමයි එතකොට රන් උනේ. දැන් මම මේකේ 39ට අඩු කියලා කියන හින්දා මම මෙතන 39 පාවිච්චි කරලා බලමු. දැන් බලන්න වෙනවා මේ ඒක ග්‍රේට් දාන කියන්නේ අපි අන්තිමට කියලා දෙන්නේ අන්තිමට කියලා තියෙන්නේ 30 ඉඳන් 39 වෙනකන් ගන්න. ඒ කියන්නේ 30ට වැඩි 39ට අඩු 39 ගන්න එපා කියලා කිව්වා. ගන්න කියලා නැහැ මෙතන. එතකොට 39 ගන්න ඕන නම් අපිට මෙතන සමාන ලකුණ දාන්න ඕන. ඊට පස්සේ අපිට ඒක මේ 40 49 කරත් අහු වෙන්නේ නැහැ. එයාට කියලා තියෙන්නේ 40 ඉඳන් 49 වෙනකන් ගන්න. එතකොට එයා 39 අයින් කරා. එයා අයින් කරපෙන්න තමයි මෙතන else කියන පාට් එකට මෙන්න මේ කොටස රන් උනේ. එහෙනම් අපි හැම වෙලේම දැන් මෙතන 1 ඉඳන් 10 මෙතනට ගත්තා නම් ඊට පස්සේ අපි මෙතන ඉන්නවා 20 ඉඳන් 20 ගත්තා නම් 29 ඉඳන් ඒ කියන්නේ 29 මේකටත් අයිති. 30 මෙතන ගත්තා නම් 39ට වැඩිය කුඩා කියලා කියන්නේ. ඒ කියන්නේ 39 අරගෙන නැහැ. 39ත් එක ගන්න ඕන අපි මෙන්න මේ වගේ සමාන ලකුණක් හදන්න ඕන. කුඩා හෝ සමානයි විශාලයි හෝ සමානයි කියලා. දැන් මම මේකටත් දානවා. දැන් මෙතන අපිට 40 දුන්නත් ඔය ගාන එන්නේ මේ 49 දුන්නත් අපිට වෙන්නේ මේ සමාන ලකුණ දාලා තිබ්බේ නැත්තම් මෙයා ගන්නෙ 49ට වැඩිය අඩු සංඛ්‍යාවක් කියලා. මෙතන සමාන ලකුණක් දෙනවා තමයි මෙන්න මේකෙන් කියන්නේ 49ට වැඩිය කුඩා හෝ සමාන. ඒ කියන්නේ එතකොට 49ත් අයිති වෙනවා. මෙතනත් කියන්නේ 49 මේ 40ට වැඩි හෝ 40 සමාන. කියන්නේ 40ක් ගන්න පුළුවන්. දැන් මේක රන් කරලා බලුවොත් එහෙම ඔයගලන්ට මේ ග්‍රේටර් දැන් කියන උත්තරේ. දැන් මේ සමාන ලකුණ ඇතුළේ මේක රන් කරලා බලන්න. එතකොට එන්නේ අපිට මෙන්න මේ 39 කියන උත්තරය. ඔයගලන්ට බලන්න මේ. දැන් මේක තමයි අපිට එන්නේ. එතකොට මෙතන අපි 39ත් මේ else if එකේ මෙන්න මේ කන්ඩිෂන් එකට 39ක් දාලා බලන්න කියලා තියෙනවා. මෙන්න මේ වගේ අපිට else if පාවිච්චි කරන්න පුළුවන්.